රැසියක් වුණාම තමන් රටවල් දෙකකට දියුරුමත් වෙනවා. සාමාන්‍ය රටක රාජ්‍ය නායකයෙක් වුණාම අනිවාර්යයෙන්ම තමන් ජනාධිපතිවරයෙකුට මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. අනිවාර්යයෙන්ම ඔහු ඒ රටේ නීතියට අවංකව ඒ වගේම අනුග්‍රහතාව පිළි අරගෙන තමන්ගේ ධූරේ කාර්යකර්තාව ඉෂ්ට කිරීමට පොරොන්දු වෙනවා. ප්‍රතිඥාවත් දෙනවා. එහෙම එකක් කරන්න බෑ පුරවැසියෙක් රටවල් දෙකක. නාගානන්ද ඇවිල්ලා ආනුප්‍රයත්තාවට රටේ නීතියට ගරු කරලා පුරසභාවේ අත්‍යන්ත එක රටටම හේලි කළා. තව ඕනම කෙනෙක් ඒ විදිහට තමන් තව රට පුරවැසියෙක් නම් එක එක්කෙනා ලබුව නෙමෙයි තමන්ටම තමන්ගේ පුරසභාවේ අත්‍යරිය කියලා ඕනම රටක පුරසභාවයක් තිබුණා. ඒක රටට ඌම ඉදිරිපත් කරන එක තමයි වඩාත් යෝග්‍ය වන්නේ. කෙලින්ම මහජනතාවට ඉදිරියට එල කියන්නේ මම මගේ පුරවැසිභාවය අත්‍යරිය මෙන්න නාගානන්ද වගේම මෙන්න මමත් ඉදිරිපත් කරනවා කියලා ඉතින් ඉදිරිපත් කරන මහජනතාවගේ සැකයක් තියෙනවා නම් ඒක ඉවත් කරන එක ඔහුගේ වගකීම. නාගානන්ද නායක සම්පූර්ණයෙන්ම ඒ වගකීම ඉෂ්ට කළා. ඒක කිසි කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් විදිහට නෙමෙයි ඒක කළේ. සිංහල ඡන්ද කඩන එක නෙමෙයි මෙතන කතාව. මෙන්න මේ කඳවුරු දෙකේම ඡන්ද ටික කඩලා ඉවරලා රට මුදාගෙන. මේ මෙතන මේ තියෙන රට මොන දිහල තියෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා වසර 71ක් මුළුල්ලේ. මේ රටේ මහජනතාව අන්ධ කළා, මුලාවටපත් කළා. මේ කරපු මංගොල්ලේ ගලවා ගැනීමට තමයි විකල්පය කියන එක තමයි මේ තියෙන කවුරුත් නගන ප්‍රශ්නේ. හැබැයි නාගානන්ද නම් ආයේ විකල්පයක් නෙවෙයි විසඳුමක් අරගෙන මේ කඳවුරු දෙකම කඩන්න ඕනේ. කඩලා හිටන් මහජනතාව නැවතත් මේ රටේ තමන්ගේ අහිමි වෙච්ච තමන්ට අහිමි වෙච්ච බලය නැවත දිනා ගන්න තමයි ආවේ. ඒකෙන්ද කඳවුරු දෙකේ ඡන්ද අනිවාර්යම කැඩේ. ඔය කියන සිංහල කියලා දේශපාලන පක්ෂ දෙකක් තියෙනවා. සජාතික පක්ෂය සහ පොට්ටුව එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැබැයි මේ පාරනම් නිශ්චිතව කියන ওই පක්ෂ දෙකම ලොකු අභියෝගයකට මුහුණ දෙනවා. මොකද මහජනතාව දැන් බුද්ධිමත්. මහජනතාවට දැන් මේ මුලාවට වංචාවට අවුලලා දැන් උන්ට අප්‍රසන්න වෙලා තියෙනවා. ඒක තමයි අර ගිය ගිය තැන ඔක්කොම ඉල්ලන්නේ මේ 225 මෙලවන්න කියලා. අර පර්මිට් නඩුවේ 100 ගානකට වංචාව දැන් පර්මිට් විකුණපු අය ඒක සාධාරණීකරණය කරන හැටි බැලුවම 225 යන්න ඕනේ කියන දේ තීරණය කරන්න වෙනවා. අර එරන් වික්‍රමනායක කියන මන්ත්‍රීවරයා පර්මිට් විකුණපු ගේ බව දැන දැන ඔහු කතා කරනවා. ඉතින් බලන්න ඔක ඉතින් මාස 60නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඔය විකුණපු පර්මිට් එකට හම්බ වෙන ගාන 60න් බෙදලා බලන්නකෝ. ඉතින් ඕක ලොකු වංචාවක්ද? එhmenan අනිවාර්යයෙන්ම 225 මෙලවන්න වෙනවා. මේ අය තමන් අවංකව නම් තමන් නිර්ව්‍යාජ නම් තමන්ගේ ධූරේ කාර්යකර්තාව ආණ්ඩුවේ වත්තාවටත් රටේ නීතියටත් එකඟව අවංකව ඉෂ්ට කරනවා නම් බය නැතුව කියන්නේ මේක වැරදි කියලා. ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ වැරද්ද විදිහට දකින්න. ලාංකිකයෝ ප්‍රංශයේ, ජර්මනිය, ඉතාලිය, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තයේ, කැනඩාව, ඇමරිකාව ඔවුන්ට ලොකු උමනාවක් තියෙනවා මාතෘභූමියට නැවතෙන්න. ඔවුන්ගේ එකම සීනේ කෙසේ හෝ මේ රටේ නැවත නීතිය ස්ථාපිත කරලා හිටන් මේ කුණු වෙච්ච ක්‍රමවේදී වෙනස් කරලා හිටන් මේ රට ඉස්සරහට ගෙන යන්න. ඒක එක අංගලක්වත් යනවා කියන එක හිතන්නවත් බෑ මේ ක්‍රමයේ වෙනස් වෙනකම්. කියන රටේ නීතියක් තියෙනවා නම් තමයි මේ ඔක්කොම අපිට මේ වෙනස් කරලා හිටන් මේ ක්‍රමවේදය වෙනස් කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, අමාත්‍යවරුන්ද, අග්‍රාමාත්‍යවරුන්ද ඕන එක වරදක් කරලා නම් නීතිය ක්‍රියාත්මක කරලා හිර යන්න ඕනේ. එයි ඒක නොවෙන්නේ. අධිකරණයේ මොන්ගේ ග්‍රහණේ ගැට ගහලා තියෙන්නේ. අන්න එක ගලවලා අධිකරණයේද, පාර්ලිමේන්තුවද, අග්‍රාමාත්‍ය, ජනාධිපති, කැබිනට් මල්ලේ මේ සියල්ලම නීතියේ ගැට ගහන්න ඕනේ. අන්න ඒක තමයි නාගානන්ද ඉස්සරහට ආවේ. ඒකද තමයි ලෝකේන ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනාම ඇයි මේ වට අරක් වෙන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි. ඔවුන්ගේ සිහිනය සැබෑ කරලා එකම විසඳුම ඉදිරිපත් කරන එකම අපේක්ෂකයා නාගානන්ද පමණයි. මේක කරන්න හැම කෙනාට බැරියයි. හැම කෙනාම කුණු එක එක ප්‍රමාණයට කාලා ඉන්නේ. කුණු කාපු මිනිසුන්ට මේක කරන්න අමාරුයි. ඒක තමයි මේ රැස් කරන්නේ. මේ ජනතාවට එක්වන්න කියන්නේ ඔබට කරුණා කළ මේ දේ දකින්න. ඉහළම ස්තරයේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ මේ තුනම මේ කුණු කාලා පුරුදු වෙලා හිටන් රටේ මහජනතාව පල්ලෙහා ත්‍රී විලර් ඩ්‍රයිවර් දක්වා මේ කුණු වලට දැන් පුරුදු කරලා දෙනවා. උන්ට දොස් කියලා වැඩක් නැහැ. ඒක තමයි අපේ රටක් හැටියට අපි මේ කරා වැටුනේ. දැන් මේ හදන්නේ අපි මේක දකිමු. ඇත්ත දකිමු. මේ විදිහට තමයි මේ රට අඟලක්වත් යන්න බෑ. දඬුවම් කරන අයට දඬුවම් කරන්න පුළුවන් විදිහ අපේ බලේ ක්‍රියාත්මක කරන රටේ උත්තරීතර නීතිය අපි පිළිතවමු. මොවුන්ට අපි දුන්න විශ්වාසය මත රට නීතිය පනවල උත්තරීතර නීතිය උඹලා අපි වෙනුවෙන් පනවපල්ල රට හරියට කරපල්ල කියලා ඔවුන් අපි පාවා දුන්න රට මංකොල්ල කෑවා. අවුරුදු 71 තිස්සේ රට විනාශ කළා. ඒකෙන්ද අපි දැන් මේ අවස්ථාවේදී
අපේ බලේ ක්‍රියාත්මක කළා රට හරි දැනකට ගෙනල්ලා ඉදිරියට ගෙනියව සඳහා අපි එක් වෙමු. ඒක තමයි නාගානන්ද ලෝකෙ පුරා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඒ වගේම රට පුරායි රට තුල ඉන්න අයට ලොකු විශ්වාසයක් තියෙන මේක කොහොම හරි කරේ කියලා. අනිවාර්යෙන් එක කරනවා. ප්‍රධාන පක්ෂ දෙක මේ පාර හොඳ පාඩමක් ඉගෙන ගන්නවා.